දෙදස් විසි අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු අනුර කුමාර දිසානායක මැතිතුමාට අපේ සුභාසිංසන පිරි නමනවා. මේ රටේ තියෙන ආර්ථික අර්බුදය කළමනාකරණය කරගෙන ඒ වගේම තියෙන දේශපාලන අස්ථාවර බව ස්ථාවර තත්ත්වයට පත්කරගෙන ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ලෝකයේ හොඳ මට්ටමේ රාජ්‍යයක් බවට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. තවම සන්ධාන ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වෙලා තිබුණට සර්වජන බලය විදිහට අපි තාම කායිකව සාකච්ඡා කරන්න ගියේ නැහැ. දේශපාලන වශයෙන් එතුමා කියන කාරණාව හරි රජය පිහිටුවා ගැනීම සඳහා කණ්ඩායම් එකතු විය යුතුයි. හැබැයි අපි ඉතා පැහැදිලිවම කියන්න අවශ්‍යයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ වගේම ඒ මට්ටමේ ඉන්න විශාල දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ අය මේ කටයුත්ත අලුත් පරම්පරාවේ දේශපාලනඥයන්ට නායකයින්ට වෘත්තිකයන්ට බාර දීලා දැන් විශ්‍රාම ගත යුතු කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ඔහු ඒ කරන ප්‍රකාශය වළංගුයි දේශපාලන තලයට. හැබැයි ඒ කරන්න වෙන්නේ ඔහු නැතුව. ඔහුත් එක්ක හදන දේශපාලන සන්ධානය මේ රටේ මිනිස්සු කොච්චර දුරකට පිළිගනීද කියන එක පිළිබඳව අපිට තක්සේරුවක් තිබෙනවා පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව. ඒ නිසා තවදුරටත් මේක අවුල් නොකර එතුමාට කරන්න තියෙන හොඳම දේ තමයි එතුමා විශ්‍රාම සුවයෙන් අර ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගෙදෙට් වෙලා හිටියා වගේ මෙතුමත් ගෙදෙට් වෙලා ඉන්න එක මේ කරන්න යන අයට මොනවහරි ගැටලු තිබුණොත් ඇවිල්ලා හම්බ වෙලා එතුමාගේ උපදෙස් ගනීවි. ඒක තමයි එතුමාට කියන්න තියෙන කාරණාව. ඉතා පැහැදිලිව ඒ කියන්නේ එතුමාගේ නායකත්වයෙන් හදන සන්ධානයකට කවුරු සහය දෙයිද කියලා මට නම් හිතාගන්න අමාරුයි. මම කියන්නේ මේකේ මේ අලුත් නව පරපුරේ දූෂණ වංචා නැති දූෂණ වංචා වලින් තොර මේ තව අවුරුදු 15ක් 20ක් මේ රටේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඉන්න අඩුගානේ නිවැරදි සෞඛ්‍ය හොඳ සෞඛ්‍ය මට්ටමින්වත් ඉන්න නව පරපුරක් ගොඩනගන්න ඕනි. මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ? මේගොල්ලෝ කරන්නේ රටේ නායකත්වයන් විනාශ කරන එක. You're watching the Life Traveler channel.